Right. Hari. Mee wenaka kawaduru saraksha kara. Ekmalingla ma api paper discussions vishala pramanayak saraksha karamin giya. Prashna patra saraksha vishala pramanayak kara. E hara apathama kiyala dunna MCQ wen wenama rachanaame prashna wen wenama saraksha kara. Hari. එතනදිලා මම දැන් ගොඩක් වැඩගත් ප්‍රශ්න කොටසක් තමයි රචනාමය ප්‍රශ්න කියන්නේ. රචනාමය ප්‍රශ්න හරියට පුතේ ලියන පිළිවෙල දැනගත්තා නම් අනිවාර්යෙන් අපිට හම්බෙන්න ලකුණු සංඛ්‍යාව අනිවාර්යයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි හරියට කළමනාකරණය කරගත්තොත් කොහොමද ප්‍රශ්නෙට නිශ්චිත ආකාරයෙන් පිළිතුර ලියන්නේ කියලා අපිට ප්‍රායෝගිකව තේරුම් ගත්තොත්. රයිට්. ඒකට රුකුලක් වෙන විදිහට, ඒකට සපෝට් එකක් වෙන විදිහට පුතේ අපි අද ඉඳන් සාකච්ඡා කරනවා. අද ඉඳන් සාකච්ඡා කරනවා අපි ඒකට සපෝට් එකක් වෙන විදිහට මොකද්ද සාකච්ඡා කරන්නේ? මේ සකස් කරපු ප්‍රශ්න කිහිපයක්ම අරන් දෙනවා සහ ඒ ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු සපයලා තියෙන්නේ. හරි පිළිතුරු සපයලා තියෙන්නේ. හරි අමුතුන ප්‍රශ්න වගේ මගේ පිළිතුරු සපය වගාර්ත මේ විදිහ තමයි පිළිතුරු සපයන්නේ. හරි. පළවෙනි ප්‍රශ්න බලන්න මම චාන්ස් එක ලියලා තියෙනවා. බලන්න ආන්ස් එක. ආන්ස් එකක් තියෙනවා පුතේ මෙතන බලන්න ඉතාලම හොඳින්. අපාවට පරිසරය ස්වභාවික සම්පත් වලින් අනූන ජෛව විවිධත්වයෙන් හෙබි පරිසරයේ ජෛව විවිධත්වයෙන් හෙබි පරිසරයේ අපාවට ඇති ස්වභාවික සම්පත් මිනිසා තම ශිල්පීය ඥානය සම්පතක් බවට මෙත වටිනා සම්පතක් බවට පත් කරගනි පත් කරගනි තේරුණාද? ෆයිට් බලන්න ප්‍රශ්න පුතේ අපි ඇහුවේ පරිසරයේ ඇති සම්පත් මිනිසා විසින් වටිනා සම්පතක් බවට පරිවර්තනය කරන ආකාරය පැහැදිලි කරන්න කියලා අපිට කිව්වේ. හරි. ඒතර අපාවට පරිසරයේ ස්වභාවික සම්පත් වලින් අනූන ජෛව විවිධත්වයෙන් හෙබි පරිසරය. නේද? ඒ වගේමයි අපාවට තියෙන ස්වභාවික සම්පත මිනිසා තමන්ගේ ශිල්පීය ඥානය සහ කුසලතා භාවිත කරමින් ඉතා වටිනා සම්පතක් බවට පත් කරගනී කියලා මෙන්න පුතේ අර ප්‍රශ්නේ ඉතාම හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා. හරි. එතනින් පස්සෙ නම් අපිට කියන උදාහරණයක් දෙලා මෙහෙම. මොනවද අපි කියන්නේ? මේ සිස්ටම් එක අල්ලගන්න, මේ ක්‍රමය අල්ලගන්න පුතේ ප්‍රශ්න පැහැදිලි කරද්දී අනිවාර්යෙන් මේ ක්‍රමයට පැහැදිලි කරා කියන්නේ ප්‍රශ්නයක් අනිවාර්ය ලකුණු සංඛ්‍යාවට යෑම හැකියාව තියෙනවා. අපිට කියනවා ළමයි උදාහරණයක් ලෙස ෂය නොවන ස්වභාවික සම්පතක් වන ජලය. හරි. උදාහරණයක් ලෙස ෂය නොවන ස්වභාවික සම්පතක් වන ජලය විවිධාකාරයෙන් කර්මාන්තවලට, කාර්මික කටයුතුවලට ආදී නොයෙකුත් ශේෂ්ත්‍රවලට භාවිතා කරයි. අනුබද හොඳ දෙයක්. උදාහරණයක් විදිහට අපිට කියනවා ෂය නොවන ස්වභාවික සම්පත් අපි දන්න පුතේ ෂය වන සම්පත් සහ ෂය නොවන සම්පත්ය. නේද? ඒක උදාහරණයක් විදිහට අත්ත පුතේ ෂය නොවන ස්වභාවික සම්පතක් වෙන විදිහට පුතේ ජලය ස්වභාවික ෂය නොවන සම්පතක් විදිහට අපි පරිහරණය කරන මේ ජලය පුතේ විවිධාකාරයෙන් තේරුණාද? විවිධාකාරයෙන් ළමයි විවිධාකාරයෙන් විවිධ ශේෂ්ත්‍රවල භාවිත කරනවා. තේරුණාද? මේ ජලය භාවිත කරලා ළමයි විදුලි බල උත්පාදනය කරනවා. ජලය භාවිත කරලා විදුලි බල උත්පාදනය කරනවා. ඒතර මේ ජලය භාවිත කරලා පුතේ විදුලිය උත්පාදනය කරනවා කියන එක බලන්න අපිට මේ ප්‍රශ්නේ කියලා තියෙනවා. උත්තරේ බලන්න පුතේ සැලකුව හොත්. හරි. ජලය භාවිත කර විදුලි බලය උත්පාදනය කිරීම සැලකුව හොත් ජලය යන ස්වභාවික සම්පත උස ස්ථානික සිට ගලා යෑමට සලස්වන්න පුතේ මොකද සිද්ධ වෙන්නේ? දැන් සිද්ධ වෙන සංසිද්ධිය අන්න අපිට හයිලයිට් කරලා තියෙනවා. විභව ශක්තිය පුතේ පරිවර්තනය වෙනවා චාලක ශක්තිය බවට. අන්න එන ළමයි ජලයේ කියන ස්වභාවික සම්පත උස ස්ථානයක ඉඳලා ගලායීමට සලස්සලා පුතේ මොකද කරන්න? ක්‍රියාවලිය මොකද පුතේ අපි සිද්ධ කරන සංසිද්ධිය විභව ශක්තිය පරිවර්තනය කරලා කරනවා පුතේ. අන්නමයි විභව ශක්තිය පරිවර්තනය වෙනවා චාලක ශක්තිය බවට. පැහැදිලිද? ඒතර මේ විදුලි බලය උත්පාදනය කර ප්‍රදේශ පුරා මුදා හරිනවා. මෙතනදී භාවිතා කළ මූල ධර්ම භාවිත වූයේ මිනිසාගේ ශිල්පීය දැනුම නිසාමයි. ඔන්න පුතේ අපි ප්‍රශ්න පැහැදිලි කරලා දෙනවා. රයිට්. ඉතින් පස්සේ අපිට කියනවා තවත් පැහැදිලි කරලා දෙනවා. තවද අපට පස යන ස්වභාවික සම්පත මිනිසා විසින් විවිධ කාර්යයන් සඳහා අවස්ථානෝචිතව යොදා ගන්න. හරි. අවස්ථාවට උචිත වෙන විදියට පසත් මිනිසා ප්‍රයෝජනට අරගෙන තියෙනවා. නේද?
ලෝපස අඩංගු පසෙන් යකඩ නිස්සාරණය කරනවා. නේද? සරු කොම්පෝස් පස කාබනික වගාවට යොදා ගන්නවා. නේද? පෝෂණය කරලාද පස විශේෂ වගාවන්ට යොදා ගන්නවා. මැටි සහිත පස කුඹුරු වගාවට යොදා ගන්නවා. දියලු පස තේ වගාවට හරි මිනිසා යොදා ගන්න ඒ නිසා. හරි. තේරුණාද? තවද අප අපට ඇති ගංගා දුලවල මුහුදු යන ප්‍රදේශවල වාසය කරන මත්ස්‍ය විශේෂ ඇතැම් විට ආර්ථික වාසි ලබා ගැනීමටත් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමටත් නිවෙස අලංකරණ කටයුතු සඳහා වටිනා සම්පතක් බවට මිනිසා විසින් පත් කරගෙන තියෙනවා. මිනිසා විසින් පත් කරගෙන තියෙනවා. ඒ ටික තේරුණාද? රයිට්. එතනින් පස්සේ අපි පුදු යනවා තව ප්‍රශ්නයකට. හරි. දැන් බලන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්න බලන්න. ඊළඟ ප්‍රශ්න අපිට කියනවා යපස් වලින් නිපදවනු ලබන යපස් වලින් නිපදවනු ලබන යකඩ සහ වානේ කාර්මික කෘෂිකාර්මික සහ ප්‍රවාහන ශේෂ්ත්‍ර සඳහා අත්‍යවශ්‍ය සම්පතකි පහදන්න කියලා කියනවා. යපස් වලින් නිපදවනු ලබන යකඩ සහ වානේ කාර්මික කෘෂිකාර්මික සහ ප්‍රවාහන ශේෂ්ත්‍ර සඳහා අත්‍යවශ්‍ය සම්පතක්ලු පහදන්න කියලා කියනවා. හරි. මානව ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ සිට දියුණුවට බලපෑ ප්‍රබල සාධකයක්. හරි. දියුණුවට බලපෑ ප්‍රබල සාධකයක් වනුයේ ඒ යකඩ. හරි. මේ යකඩ අඩංගු පස්, යපස්, ලෝපස කියන පදවලින් අපි හැඳින්වුවා. එතකොට මේ යපස් ගත්තම යපස් වලින් නිපදවන ප්‍රධානම නිෂ්පාදන දෙක වෙන්නේ පුතේ යකඩ සහ වානි. එහිදී බලලා අපිට කියනවා එහිදී යපස පිරිසිදු කර උණු කිරීමට යොමු කිරීමෙන් යකඩද ඒ යකඩ රසායනික ක්‍රියාවලියක් හරහා රසායනික ක්‍රියාවලියක් ප්‍රති යකඩ යොමු කිරීම හරහා පුතේ වානේද නිෂ්පාදනය නිපදවීම සිද්ධ කරනවා. එතකොට මේ ලෝකයේ මෝටර රථ කර්මාන්ත ශේෂ්ත්‍රයට නැවතීමේ කර්මාන්තවල මහා මාර්ග ඉදිකිරීම වලට යකඩ සහ වානේ නැතිවම බැරි මොකද්ද? අමුද්‍රව්‍ය නේද? එහිදී වානේවල පවතින විශේෂ ගුණ බලපාතිවේ. වානේවල ඇති දෘඩතාවයත් විඳ දරා ගැනීමේ හැකියාවත් ආහන්‍ය තත්ත්වේ බවත් බලපායි. කාර්මික ශේත්‍රෙහි යකඩ සහ වානේ කර්මාන්ත ශාලාවල අධිවේගී කැපුම් මෙවලම් සෑදීම සඳහා භාවිතා කරන ටාන්ස්ටන් සෑදීම් යොදා ගනි. තවද ලෝහ කැපීමේ උපකරණ, මැනීමේ උපකරණද, ඉංජිනේරුමය කාර්යයන් සඳහා ලෝහ වර්ග ආදිය භාවිත කර එන්ජින් බැඳ සහ ජලනල සෑදීමට, හරි, එන්ජින් බඳ නිෂ්පාදනයට, හරි, ඊට පස්සේ ජලනල නිෂ්පාදනයට කාර්මික ශ්‍රේෂ්ඨය තුල පුතේ යකඩ සහ වානේ අපි භාවිත කරනවා. එපමණක් නොව අනුපතර තව පැහැදිලි කරනවා. එපමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිදු කෙරෙන කෘෂිකර්මාන්තය සඳහා අතීතයේ සිටම ලෝහ භාවිතය දක්නට ලැබුණා. ඒ සඳහා බහුලම යොදා ගන්නේ යකඩ සහ වානේ. යකඩ සහ වානේවල පවතින දරා ගැනීමට හැකියාවත් කල්පවැත්මත් නිසා යකඩ සහ වානේ කර්මාන්තය පුද අතිශය ශීඝ්‍ර ලෙස මොකද උනේ? වර්ධනය වුණා, දියුණු වෙන්න පටන් ගත්තා. තේරුණාද? දියුණු වෙන්න පටන් ගත්තා. හරි. දැන් මේ කොටස වලොප්පුද අපිට කියනවා තවද ගොඩබිම ප්‍රවාහනය කරන පාපැදියේ සිටම ජලයේ ගමන් ගන්නා නෞකා දක්වා අහසේ පියාසර කරන ගුවන් යානාවත් යකඩ සහ වානේ කර්මාන්තය තුළින් ඒවා භාවිතයෙන් නිර්මාණය කරන ලද දේවල්ය. ගොඩබිම ප්‍රවාහනය කරන පාපැදියෙන් මුහුදු ගමන් කරන නෞකාවත් ඉහළ පියාසර කරන ගුවන් යානාවේ මූලික බඳ තැනෙන්නේ යකඩ සහ වානේ යොදා ගනිමින්ය. යකඩ සහ වානේවල පවතින දෘඩතාවයට හේතු වේ. තවද මෙම ගොඩබිම ඉදිකරන පාලම් සඳහා කල්පවැත්මෙනුත් දරා ගැනීමේ හැකියාවෙනුත් සමන්විත යකඩ සහ වානේ යොදා ගන්නවා. අන්න පුතේ මේ විදිහට ප්‍රශ්න පැහැදිලි කරනවා. තේරුණාද? අන්න ප්‍රශ්න දෙකක් දැන් අපි සාකච්ඡා කරා. හරි. එතකොට මේ ආන්සර්ස් ටිකත් ඒවා ඉක්මනින් සාකච්ඡා කරගෙන යන්නේ ගොඩක් වැදගත් නිසා. හරි. ඊළඟ ප්‍රශ්න අපිට කියලා තියෙන්නේ සම්පතක් ලෙස මිනිරන්වල වැදගත්කම පැහැදිලි කරන්න. සම්පතක් ලෙස
මිනිරන් වල වැදගත්කම පැහැදිලි කරන්න කියලා කියනවා. දැන් සම්පතක් විදිහට මිනිරන් වල තියෙන වැදගත්කම මොකක්ද? ඉතින් කාබන් වල එක් එක් බහුරූපී අවස්ථාවක් වෙන මිනිරන් ලෝකයේ පුරාම ළමයි කාර්මික අමුද්‍රව්‍යයක් විදිහට බොහෝ අවස්ථාවලදී අපි දන්නවා යොදාගෙන තියෙනවා. තේරුණාද? මේ ලෝකයේ ළමයි වාර්ෂික මිනිරන් නිෂ්පාදනයෙන් ලෝකයේ මිනිරන් වාර්ෂික නිෂ්පාදනයෙන් නිපද වෙන්නේ ළමයි ඉන්දියාව තුළ වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ ඉන්දියාව තුළ. තේරුණාද? ඒතර මේ මිනිරන් ළමයි ඉලෙක්ට්‍රොනික කර්මාන්තයට, පැන්සල් කූරු නිෂ්පාදනයට, තීන්ත වර්ග නිෂ්පාදනයට, ලෙහෙසි තෙල් නිෂ්පාදනයට මේ වගේ බොහෝ අවස්ථාවලට පුතේ මිනිරන් යොදාගෙන තියෙනවා. පැහැදිලිද? උදාහරණයක් ඉදිරියට ගත්තොත් අපිට කියනවා ප්‍රධාන ලෝකයේ ප්‍රධාන වශයෙන් කරලියට පැමිණ ඇත. උදාහරණයක් දෙන්න, නූතන ලෝකයේ ප්‍රධාන වශයෙන් කරලියට ඇවිල්ලා තියෙනවා මිනිරන්. හරිත තාක්ෂණික ක්‍රමවේදයේ ලෝක වෙළඳපොළ තුළ ග්‍රැනයිට් වලට වටිනාකම ඉහළ යාමට බලපා ඇත. හරි, රපයිට් වලට රසේ ඉන්ධන කෝෂ, සූර්ය බලශක්ති කෝෂ, හරි, අර්ධ සන්නායක, මේ වගේ ඩිජිටල් කැමරාස්, ලැප්ටොප්, පරිගණක ජංගම දුරකථන, මේ වගේ ළමයි විද්‍යුත් උපකරණ, මේ වගේ විද්‍යුත් ආම්පන්න ඇතැම් කොටස් සඳහා මිනිරම් නැතිවම් බැරි අමුද්‍රව්‍ය බවට පත් වෙලා හමාරයි. එපමණක් නොව අපිට ළමයි කියන එපමණක් නොව, හරි, කොට මේ විදිහට පුතේ ප්‍රශ්නේ පැහැදිලි කරොත් අනිවාර්යෙන් හම්බෙන්න ලකුණු සංඛ්‍යාව අනිවාර්යෙන් හම්බ වෙනවා. තේරුණාද? ඒ නිසා ගොඩක් වැදගත්, ඒ ටික හරියට ඇනලයිස් කරගන්න අනිවාර්යෙන් හොඳ ලකුණකට යන්න පුළුවන්. රයිට්. ඉතින් පස්සේ පුතේ අපි යමු මෙන්න මේ ප්‍රශ්නෙට. ගොඩක් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. අපිට කියනවා පස නිර්මාණයේ වීමට බලපාන සාධක නම් කර ඉන් තුනක් කෙටියෙන් විස්තර කරන්න කියලා. ඒ පස නිර්මාණය වෙන්න පුතේ අවශ්‍ය කරන වැදගත් සාධක හයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මොනවද? මව්පාෂාණය, දේශගුණය, භූෂමතාවය, කාලය, මානුෂ ක්‍රියාකාරකම්, ශාක සහ සත්ව කොටස්. පස නිර්මාණය වෙන්න අවශ්‍ය කරන වැදගත් සාධක හයක් තියෙනවා. මව්පාෂාණය, දේශගුණය, භූෂමතාවය, කාලය, මානුෂ චාකහ සත්ත්ව කොටස්. අංග නිර්මාණ පසේ උෂ්ණත්ව පරාසය ළමයි වර්ෂයකදී උෂ්ණත්ව ප්‍රමාණයට පාලා තියෙනවා. හරි, මෙන්න මේ සාධක වලට ළමයි සාපේක්ෂව පරිසර පද්ධති තුලත් පුතේ විවිධ ඌදේශ ගුණික වෙනස්කම් දකින්න දෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් වියලි දේශ ගුණයක් පවතින ප්‍රදේශවල ළමයි පසට එකතු වෙන ඓන්ද්‍රීය ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි. මෙන්න මේ නිසා පසේ ජීර්ණ ක්‍රියාවලිය මොකද වෙන්නේ? සම්පූර්ණ නොවේ කියලා කියන. තව උදාහරණයක් අපිට දීලා තියෙනවා. නිවර්තන කලාපීය ප්‍රදේශවල වර්ෂාව නිසා එහි වර්ෂා ක්‍රියාවලියේ වේගය වැඩි, එමෙන්ම පසේ ප්‍රමාණයද වැඩි වේ. ඊට පස්සේ භූෂමතාවය පසක් නිර්මාණය වීමට ආකාර දෙකකින් බලපානවා. ඍජු ආකාරය සහ වක්‍ර ආකාරය. උදාහරණ වශයෙන් ගත්තොත් බෑවුමක් දිගේ ඉහළ සිට පහළට බෑවුම් වෙනස් වෙන. සීඝ්‍ර ලෙස වෙනස් වෙන. නම් භූෂමතාව පුත ඍජු ආකාරයෙන් බලපාන්න පුළුවන්, වක්‍රාකාරව බලපාන්න පුළුවන්. තේරුණාද? හරි. මම ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරා. මේකෙ පිට රෙකෝඩින් එකක් මම දෙනවා. එතකොට මේ ප්‍රශ්න ආන්සර් ස්ටිල් යන්නත් පුළුවන්. තේරුණාද? ස්ලමයි පස භෞතික වෙනස් වීම ඍජු ආකාරය. අන්න පස භෞතික වෙනස් වීම තමයි අපි හඳුන්වන්නේ ඍජු ආකාරය කියලා. නේද? මේ භූවිෂමතාවයේ හේතු වෙනවා අපිට කියනවා දේශගුණ සහ ජලවිද්‍යාත්මක ක්‍රියාවලියෙන් පස වෙනස් වීම වක්‍ර ආකාරයයි. තවද ඉහළ පෝෂ්‍ය ද්‍රව්‍ය පහළ සෝදාගෙන, ඉහළ දෙන පෝෂ්‍ය ද්‍රව්‍ය පහළට සෝදාගෙන ගිහින් පහළ පාංශ විස්තරයේ ළමයි සාරවත් පසක් බවට පත් කරනවා. කාලය වැදගත්. කාලය වැදගත් වෙද්දී පුතේ පස නිර්මාණය වෙන්න ළමයි කාලයේ වටිනාම සාධකයක්,
කාලයට අනුව ළමයි පසේ තියෙන පරිණත භාවය තීරණය වෙනවා. තේරුණාද? ඒක අඩංගුවෙන් ජලයේද වෙන්න පුළුවන් පුතේ, වාතයේ වෙන්න පුළුවන්, මෞද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒ සියල්ල මිශ්‍ර වෙලා ළමයි සියල්ල සිද්ධ වෙන්නේ. කාල මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මේ සංසිද්ධි මාලාව සිද්ධ වෙනවා. මොකද අවශ්‍ය කරන්නේ? කාලයක්, ටයිම් එකක් අවශ්‍ය කරනවා. නේද? මේ කෘත්‍රිම පස ළමයි නිර්මාණය කරන්න පුළුවන්ද? ඒක කරත් කාලය අඩුයි. කෘත්‍රිම පස නිර්මාණය කරන්න අපිට තියෙන කාල ප්‍රමාණය අඩුයි. විශාල කාල ප්‍රමාණයක් යනවා. හරි. ඒතර පරිණත වෙච්ච පසක පුතේ ඛනිජ වර්ග අඩුයි. මේ වගේ ළමයි පසක් පැලෑටි වලට පුතේ හොඳ පෝෂණයක් ලබා දෙනවා කාලයත් ඒක නේ. කාලය කියන සාධකයක් පුතේ බලපානවද නැද්ද? බලපානවා. ඒත් පුතේ ඊළඟ ප්‍රශ්නේ බැලුවොත් අපිට කියනවා ශාක සහ සත්ව සංහතියේ පැවැත්ම සඳහා පස වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න. ශාක සහ සත්ව සංහතියේ පැවැත්ම සඳහා පස වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න. පස යනු ඛනිජ කාබනික ද්‍රව්‍ය විවිධ ජීවි ආකාර වාතය සහ ජලයෙන් සමන්විත පෘථුවිය මතුපිට පිහිටා ඇති ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් ලෙස පස සැලකිය හැක. පස සැලකිය හැක. පරීක්ෂකයන් පෙන්වා දෙන්න අන්දමට ස්වභාවික තත්ත්වය යටතේ පසේ සෙන්ටිමීටර 2.5ක තට්ටුවක් නිර්මාණය වීමට වසර 300කට වැඩි කාලයක් ගත වෙන බැවින් ශ්‍රවණ සම්පතක් ලෙස සැලකිය හැකිය. එබැවින් සාරවත් පස ආරක්ෂා කළ යුතු වන්නේ ජෛව පද්ධතිවල පැවැත්ම සඳහා පසදායක වන නිසාය. ප්‍රධාන වශයෙන්ම ශාක වර්ධනයට සහ පාංශු ජීවීන්ගේ පැවැත්මට පස අත්‍යවශ්‍යය. ශාකවල මූලකේශවලට පාංශු ජලය ගමන් කරන අතර ශාක වර්ධනයට අවශ්‍ය සාරවත් පසෙහි අඩංගු ඛනිජ ලවණ ද්‍රව්‍යද ගමන් කරයි. තවද එතනින් පස්සේ නම් අපිට කියනවා තවද පස්සේ තිබෙන ඔක්සිජන් ශ්වසන මාධ්‍ය ලෙස යොදා ගන්නා ගැඩවිලන් වැනි සතුන් පාංශු ජීවීන් විතර අපි සලකනවා. මීයන්, උරගයන්, කුරුමිණියන්, කුහුඹුවන්, ගොළුබෙල්ලෝ, හාංගු මයිටාවන් අටස පසතුරට උරාගෙන උල්පත් ලෙස ගබඩා කර තැබීමත් කොටස පාංශු ජලය ලෙස ශාකවල පැවැත්මට වෙන්කොට තැබීමත් මතුපිට අපදාවය කියන්නේ පුතේ මොකද්ද? මතුපිට ජලය ගලා යාම අපි හඳුනන අපදාවය. මගින් පස දිගේ ජලය ගලා යාමට සැලැස්සවීමත් ජල චක්‍රයේ පැවැත්ම සඳහා පස සපයන දායකත්වයයි. පැහැදිලිද? ශාකවල පැහැදිලි කරනවා. ශාකවල පැවැත්ම සඳහා පසෙහි දායකත්වය සැලකුවහොත් පස භෝග ශාකවල මූල පද්ධතිය දරා සිටීමට උපස්තරයක් ලෙස ක්‍රියා කිරීමත් කාබන් හැරණු විට භෝග සඳහා අවශ්‍ය සියලු පෝෂක මූලද්‍රව්‍ය ලෙස මූලද්‍රව්‍ය සැපයීමත් වර්ෂා ජලය අවශෝෂණය කරගෙන ඒවා ශාකවලට ලබා දීමත් බීජ ගබඩාවක් ලෙස ශාක පරපුරේ පැවැත්ම තහවුරු කිරීමත් ආදී බොහෝ කරුණු සාකච්ඡා කළ හැකිය කියලා අපිට කියනවා. තවදුරටත් ගත්තොත් ශාක සහ සත්වයන්ට පමණක් නොව පස මිනිසාටද බොහෝ ආකාරයෙන් වැදගත් වන දෙයකි. විවිධ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සැපයීම උදාහරණයක් ලෙස යකඩ සහ වානේ කර්මාන්තය සඳහා යපස් සැපයීම ගත හැකිය. මිනිසුන් විසින් නිර්මාණය කරන පරිසර පද්ධති සඳහා එන්ජිනේරු මාධ්‍යයක් ලෙසත් පස වැදගත් වේ. මෙවැනි ආකාරවලින් අපගේ පැවැත්මට දායක වන පස රැක ගැනීම සහ සංරක්ෂණය කිරීම අපගේ වගකීමකි. හරි, පැහැදිලි කළා තියෙනවා. ඒ ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. තේරුණාද? හරි, ඊළඟ ප්‍රශ්න පොතේ බලන්න. පාංශු සංරක්ෂණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තුනක් ඉදිරිපත් කරන්න කියලා කියනවා. පාංශු සංරක්ෂණය සඳහා ගත හැකි
ක්‍රියාමාර්ග තුනක් ඉදිරිපත් කරන්න. පාංශු සංරක්ෂණය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහ පැහැදිලි කරලා දෙනවා. පාංශු සංරක්ෂණය anu පසෙහි ඉහළම ස්තරය ඛාදනය වීමෙන් වළක්වා ගැනීම හෝ අධික ලෙස භාවිතයේ ආම්ලීකරණය ලවණීකරණය හෝ වෙනත් රසායනික පාංශ දූෂණයේ හේතුවෙන් ඇතිවන විනාශය හරි ඇතිවන සාරවත් භවයේ අඩුවීම අපි හඳුනනවා ළමයි වැළැක්වීම අඩුවීම වැළැක්වීම අපි හඳුනනවා පාංශ සංරක්ෂණය කියලා. හරි ඊට පස්සේ අපිට මොකද කියනවා ප්‍රශ්න පැහැදිලි කරලා දෙනවා. හරි පස මත පිහිටා තිබෙන ශාක ගහණය නිසා පස හොඳින් සංරක්ෂණය වී පවතී. නමුත් මිනිසාගේ අවශ්‍යතාවයන් සඳහා ඉඩම් භාවිතයේදී එම ඉඩම් වල ශාක ප්‍රජාව ඉවත් කරයි. කෘෂිකාර්මික කටයුතු සඳහා ශාක ප්‍රජාව ඉවත් කිරීම මෙයින් ප්‍රධාන තැනක් ගනී. පස ආවිධිමත් ලෙස ඛාදනය වන අයුරින් හැරීමත් කෘෂිකර්මාන්තයේදී පසට යොදන පොහොර වර්ගවල සහ රසායනික ද්‍රව්‍යවල බලපෑම නිසා පසට හානි සිදුවේ. එමගින් පසේ සංවිධිය පවා වෙනස් වේ. මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීම කාලෝචිතය උචිතයි නේද? පාංශ සංරක්ෂණය සඳහා ප්‍රධාන ක්‍රම තුනක් අනුගමනය කළ හැකි. යාන්ත්‍රික ක්‍රමය, ජීව විද්‍යාත්මක ක්‍රමය සහ කෘෂිකාර්මික ක්‍රමය. යාන්ත්‍රික ක්‍රමය කියන්නේ ළමයි මේ ක්‍රමයේදී කෘතිම යොදන ඉංජිනේරු ක්‍රමයක් වේද අපි හඳුන්වනවා. මේ ක්‍රමයේදී ළමයි ප්‍රධාන බාධකයේ වෙන්නේ අධික මුදලක් වැය වෙනවා. එහෙනම් ඉතින් ගල් වැටිය දීම වහරහා පුළුවන් ළමයි පොළොව මතු පිට වැසි ජලය ගලාගෙන යන දුර සහ වේගය අපිට අඩු කිරීමේ හැකියාව දෙනවා ගල් වැටිය දීම හරහා. පැහැදිලිද? තේරුණාද? එතනින් පස්සේ ළමයි එතනින් පස්සේ තොර මේ ක්‍රමයේදී පොළොව මතු පිටින් ළමයි ඇදිලා යන පසේ තියෙන රොන් මඩ රඳවා ගන්න ළමයි හැකියාව ලැබෙනවා වගේම පස තුන ළමයි ජලය කාන්දු වීමේ හැකියාව මොද වෙන්නේ වැඩි කරනවා. මෙන්න මේ ක්‍රමයේ ළමයි කෙටි කාලීන භෝග අපනයන කුෂි භෝග වගේ දේවල් වැවිලි භෝග වගාවන්ට ළමයි අතිශයින්ම ගැලපෙනවා. එතන මේ ආන්තරික ක්‍රමයේ තියෙන තවත් භාවිතයක් තමයි ළමයි අපි කියන කොට්ටි කාණු කැපේ නේද? ඒක අරමුණ වෙන්නේ පොළොව මතු පිට ළමයි වැසි ජලය ගලා යන දුර සහ වේග අඩු කිරීම මගින් සෝදාපාරු කියන පාංශු කාදනය ළමයි ලක්වීම වළක්වනවා නේද? විශේෂයෙන් පුතේ මේ ක්‍රමය මද බෑවුම් සහිත ප්‍රදේශවල විශේෂයෙන්ම මද බෑවුම් සහිත ප්‍රදේශවල පුතේ කෘෂි භෝග තේ පොල් සහ පළතුරු ගවන ළමයි උචිතයි. හරි ඉතින් පස්සේ ජීව විද්‍යාත්මක ක්‍රමයේ තියෙනවා ජීව විද්‍යාත්ම ක්‍රමයකක් ළමයි මෙතනදී වෙනත් ශාකයක් ළමයි ශේෂ්ත්‍රේ සංස්ථාපනය කරලා සංරක්ෂණය කරගන්නවා. ඒ හරහා ළමයි පසට කාබනික ද්‍රව්‍ය මොකද කරන්නේ නිරන්තරයෙන් එකතු වෙන නිසාත් ළමයි පසේ ව්‍යුහය මොකද වෙන්නේ වැඩි දියුණු වෙලා වාදන හැකියාව කාදන හැකියාව අර පස සෙදී යාමේ හැකියාව අවම කරනවා අඩු කරනවා. તો මෙතනදී ළමයි පිට කියලා දිනවා බලන්න දෙවැටි නොහොත් ජීව වැටි යෙදීම මගින් පොළව මතු පිට ගලා යන ජලයේ ප්‍රමාණය මෙන්ම වේගයද අඩු කිරීම මගින් පස සෝදා පාළුවීම අඩු කරගනී. කෙටි කාලීන භෝග අපනයන කුෂි භෝග පළතුරු වගාවන් අතරින් පතරට ක්ලීර් සීරි ග්ලයිඩ් සීරියා ඉන සීරියා අපි කියන ලංචි කියලා පාවට්ටා සෙවන්දරා හෝ තුන වර්ග යොදා ගන්නවා. ඒස කෘෂිකාර්මික ක්‍රමයේදී අපිට කෘෂිකාර්මික ක්‍රමයේදී තමයි කෘෂිකාර්මික කඩයදුද පාංශ සංරක්ෂණය සඳහා ওই මහත්තර විසින් මෙම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ කියන්නේ අවම ප්‍රමාණයට ප්‍රති බිම් සකස් කරනවා. ඒ සමොච්ච ඔස්සේ සිටුවනවා. සමොච්ච රේඛ ඔස්සේ පිටුවනවා සිටුවනවා වගා කටයුතු සිද්ධ කරා. හරි. ඔවගේ ක්‍රියාමාර්ග ගන්නවා ওই මහත්තර පවා කෘෂිකාර්මික ශේෂ්ත්‍රය තුලදී. පැහැදිලිද? රයිට්. දෙලින් පස්සේ එතනින් පස්සේ අපි ඊළඟ ප්‍රශ්නකට ගියොත් පුතේ බලන්න ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය වේ. කරුණු තුනක් ඉදිරිපත් කරන්න කියලා අපිට කියනවා. හරි දැන් පැහැදිලි කිරීමක් කරලා දෙන්න හොඳින් බලන්න. ජලය යනු ජීවයේ
ഉൽപതായി ജീവയെ പരത്തിമട്ട് ജീവ പരത്മട്ട് ജലയെ അത്യാവശ്യാദേക്ക് ജലയെ നൊമതി തന്നെ ജീവേത് നെത്ത് ജലയെ ജീവയെ പരത്മനാവശ്യ കത്തിക്കുന്ന സിയാലിലെ കിമ്മ സപേര് രാസായനിക് ദ്രവ്യക്ക് ജീവയെ വരാവശ്യ പോഷക ദ്രവ്യ ദ്രാവണയെ അവശോഷണെ കറകാനും ജലയെ ആവശ്യവേ മേസന്ധ ജലയെ സത്തു ദ്രാവക ഗുണേ ബലപാണോ ബഹുമയാക് പോഷക ദ്രവ്യ ජලයේ හොඳින් තියෙනවා එම ගුණය නිසා ළමයි අපි කියනවා බොහෝ පෝෂක ද්‍රව්‍ය බලන්න ශරීරයට අවශෝෂණය කර ගැනීමටත් ජලය වැදගත් වේ. තවද ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහණයට අපද්‍රව්‍ය බැහැර කිරීමට වැනි ජීව ක්‍රියා සඳහා ජලයට වඩා සුදුසු මාධ්‍යයක් තාක්ෂණයෙන් පොහොසත් ලෝකයේ විද්‍යාඥයින්ට තවම හමු වී නොමැත. එපමණක් නොව ශාක සංහතියේ පැවැත්ම තීරණය කරනුයේ ජලය මතයි. ශාකවලට වර්ධනය අවශ්‍ය කරන පෝෂක කොටස පාස තුල අන්තර්ගතයි. එම ඛනිජ ලවණ සහ විටමින් ද්‍රව්‍ය ශාක මූලකේශ දිගේ ශාකවල තියෙන මූලකේශ දිගේ මොකද ළමයි වෙන්නේ ශාකවල තියෙන මූලකේශ දිගේ ඉහළට ගෙන යනවා. එයාට ගෙන යාමට ප්‍රතිදායක වෙන්නේ කවුද එනම් ජලයේ සතුව තියෙන ආයස්ති ආශස්ති සහ සංශක්ති බලය. ආ විද්‍යාවද ඉගෙන ගන්නවා. ඒ නිසා ළමයි ශාකවල ප්‍රභා සංශ්ලේෂණය මොකද වෙන උදෙසා වගේම ජලය අත්‍යවශ්‍ය වෙනවා. ශෛලම් පටකවල ප්‍රති ජලය ලැබුණාම ආකාශ්චේ ශාකවලට ළමයි සන්ධාරණය සපයන ජලය මොකද වෙන්නේ අවශ්‍ය වෙනවා. ඒතර විද්‍යාවේ කොටස් කීපයකුත් මේ ප්‍රශ්න තුල ප්‍රති අන්තර්ගත වෙලා තියෙනවද නැද්ද? තියෙනවා. හරි. එතනින් පස්සේ ළමයි. එතකොට මේ ප්‍රශ්න මම මේ කොටස සාකච්ඡා කරන්න යන කියලා දුන්නේ ගොඩක් වැදගත් කොටසක් නිසා. හරි. වැදගත් කොටසක් නිසා. රයිට්. හරි. එතනින් පස්සේ අපි අපි මට විනාඩි 5ක් දෙන්න අපි ඉක්මනින් යමු පොඩි ප්‍රශ්න පත්‍රයකට. හරි. වැඩක් දෙන්න. රයිට්. හරි. එතකොට අහගන්න. එතකොට මේ වෙද්දි ළමයි දැන් අපි සාකච්ඡා කරපු හැම සම්මන්ත්‍රණයකම ගොඩක් වැදගත් කොටස් තමයි අපි මේ වෙද්දි සාකච්ඡා කරමින් ගියේ. එතකොට මේ වෙද්දි මොන හරි ගැටලු තියෙන කොටස් තියෙනවා නම් මම දැනුවත් කරන්න පුළුවන්. රයිට්. එතකොට මේ
පැහැදිලි කරලා දෙනකන් හරියට අවබෝධයෙන් අහගන්න මේ කරුණු ටික. රයිට්. අවබෝධයෙන් අහගන්න. හරි. දැන් භූගෝල විද්‍යාවලමයි හරි සරල විෂයක්. ඉදිරිදී මම පටන් ගන්නවා. මැප්ස් මාකින් සෙමිනාර් සීරීස් එකක් වෙනම පටන් ගන්නවා. ඒකට ඒකට සම්බන්ධ වෙලා පුළුවන්. සිතියම් ලකුණු කිරීමේ දැනුම වර්ධනය කරගන්න. සිතියම් ලකුණු කිරීමේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් ඒ හරහා. කොහොමද ප්‍රශ්න අපිට කියන්නේ? අපිට දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ළමයි ස්වභාවික උපද්‍රව පාඩම් ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද අපි උත්තර ලියන්නේ? හරි. ප්‍රශ්න අහන විවිධ ක්‍රම තියෙනවා නේද? ප්‍රශ්න අහන විවිධ ක්‍රම තියෙනවා. ඒ ප්‍රශ්න අහන ක්‍රම වලට අපි මොකද වෙන්න ඕන? හුරු වෙන්න ඕන. නේද? හුරු වෙන්න ඕන. ඒතකොට හුරු වෙන ප්‍රැක්ටිස් එකක් මොකද කරගන්න ඕන? හදා ගන්න පුතේ. අපි වැඩි වශයෙන් මොකද කරන්නේ? ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අවශ්‍යයි. රයිට්. දැන් අපෙන් ළම ඇහුවොත් එහෙම ජීව විද්‍යාත්මක උපද්දව ළම ඇතිවීම කරේ බලපාන සාධක තියෙනවා. හරි. බලපාන සාධක තියෙනවා. සාධක මොනවද කියලා ඇහුවොත් අන්න ඒ වගේ ප්‍රශ්නයක් වල පිළිතුරු දෙන්න හැකියාව තියෙනවා. උපත ලබන ආකාරයන්වලමයි අපි ස්වභාවික උපද්‍රව කොටස් තුනකට වර්ග කරනවා. කොටස් තුන තමයි මොනවද? භූවිද්‍යාත්මක උපද්‍රව, දේශගුණික උපද්‍රව, ජීව විද්‍යාත්මක උපද්‍රව. පුතේ භූ විද්‍යාත්මක උපද්‍රව මොනවද? භූමිකම්ප, ගිනි කඳු පිපිරීම, නේද? නායෑම්, සුනාමි, ඒවා පුතේ භූ විද්‍යාත්මක උපද්‍රව. අපේ වල තමයි දේශගුණික උපද්‍රව මොනවද කියලා? දේශගුණික උපද්‍රව තමයි පුතේ සොරිසුලාන් අකුණු සැර, ගම් වතුර, නියඟ, ඒ පුතේ මොනවද? දේශගුණික උපද්‍රව. පැහැදිලිද? ජීව විද්‍යාත්මක උපද්‍රව තමයි අපේ ඔත්තේ අසංගත රෝග ව්‍යාප්තිය, හරි, ශාක සත්ව කොටාෂ මහා පරිමාණය මඳ වියෑම. උපද්‍රව මත පුදේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන උපද්‍රව විදියට අපි ඉගෙන ගත්තා වෙන වෙන උපද්‍රවයක් නේද? ස්වභාවිකව තියෙන උපද්‍රව තමයි මොනවද? සුනාමි, සුලිසුලම්, භූමිකම්ප, ගිනිගඳු පිපිරීම, අකුණු සැර. මේ වගේ දේවල් තමයි මොනවද? ස්වභාවිකවම ඇතිවෙන උපද්‍රව. ස්වභාවිකවම ඇතිවෙන උපද්‍රව. හරි. කොහොමද මිනිස් ක්‍රියාකාරකම් මතත් තීව්‍රේ උපද්‍රව තියෙනවද නැද්ද? තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් මතත් වැඩි වෙන තීව්‍ර වෙන උපද්‍රව තියෙනවා. මොනවද පුතේ? ජල ගැලීම්, ලැව් ගිනි, කිඹ කඳු කඩා වැටීම්, නියඟ, නායෑම්. මේ පුතේ මොනවද? මානුෂ ක්‍රියාකාරකම් හේතු කරගෙන ඇතිවෙච්ච උපද්‍රවය. ඇතිවෙච්ච උපද්‍රවය. අපේ ඇවල මේ භූමිකම්පාවක් කියන්නේ මොකද්ද කියලා? මේ භූමිකම්පාවක් කියන්නේ පෘථුවි පෘෂ්ඨයේ තේරුණාද? පෘථුවි පෘෂ්ඨයේ ළමයි දීර්ඝකාලීනව එක්රැස් වෙන ක්ෂණිකව එක්රැස් වෙන ශක්තියින් සමුදායක් දේ ක්ෂණිකව මුදා හැරීමත් එක්ක පොළවේ ළමයි චලනයක් ඇතිව අපි හඳින්නවා මොකක් කියලාද? භූමිකම්පාවක් කියලා අපි හඳින්නවා. නේද? දැන් පෘථුවි අභ්‍යන්තරයේ වෙන්න පුළුවන් ළමයි සාගර අභ්‍යන්තරයේ වෙන්න පුළුවන් සිදු වෙන්න පුළුවන් භූ විද්‍යාත්මක ක්‍රියාවලියෙන් ළමයි භූමිකම්ප ඇතිවීම කරේ බලපානවද නැද්ද? බලපානවා. හරි. දැන් පුතේ මම දාගන්න භූමිකම්පාවක් කියන්නේ මම නැවත කියනවා භූමිකම්පාවක් කියන්නේ පුතේ පෘථුවි පෘෂ්ඨයේ තුල දීර්ඝකාලීනව තිගු කාලීනව එක්රැස් වෙන ශක්තියින් ක්ෂණිකව මුදා හැරීම ශක්තියින් ක්ෂණිකව මුදා හැරීම. හරි. දීර්ඝකාලීනව දිගු කාලීනව එක්රැස් වෙන ශක්තියින් මුදා හැරීමත් එක්ක ළමයි පොළවේ චලනයක් ඇතිවීම අපි හඳින්නවා භූමි කම්පාවක් කියලා. පැහැදිලිද? ඒතර භූමි කම්පාවක් ළම ඇති වෙන බලපාන සාධක තියෙනවා. හරි. සාධක කිහිපයක් වද එකක් තමයි ළමයි යමහල් ක්‍රියාවලියකදී භූමි කම්ප ඇති වෙන්න පුළුවන්. තේරුණාද? පෘථුවි පෘෂ්ඨයේ දින විභේද ක්‍රියාවලිය හරහා භූමිකම්ප ඇතිවීමේ හැකියාව තියෙනවා. තේරුණාද? මේ පෘථුවේ පෘෂ්ඨයේ ළමයි දීර්ඝ කාලීන එක්රැස් වෙන ශක්තියින් මොකද වෙන්නේ? ක්ෂණිකව මුදා හැරීම වරද්ද මොනවද ඇති වෙන්නේ? භූමිකම්ප ඇති වෙන්න පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන් ළමයි ලෝකයේ භූමිකම්පා බහුලව සිද්ධ වෙන ප්‍රධාන තටිමාවෙන් කලාප තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ලෝකයේ ළමයි භූමිකම්පා බහුලව සිද්ධ වෙන ප්‍රධාන තටිමාවෙන් කලාප කීපයක් තියෙනවා. ඒ කීපේ තමයි පුතේ එකක් තමයි පැසිෆික් සාගරය වටා වෙලා තියෙන ළමයි පැසිෆික් ගිනිවල ආශ්‍රිත කලාපය. එක කලාපයක් අනික් කලාපය තමයි මධ්‍යධරණී
හිමාලය කඳු කලාපය තේරුණාද මධ්‍යඅන්තලාන්තික් සාගරික වැටි කලාපය සහපති අප්‍රිකානු සීවේද නිම්න කලාපය මේ කලාපයන් තුල ළමයි වැඩි වශයෙන් මේ ප්‍රධාන තැටිමයන් කලාප තුල වැඩි වශයෙන් ලෝකයේ භූමිකම්ප ඇතිවීමේ ප්‍රවණතාවයක් සිත් තියෙනවා බහුලව ඇති වෙනවා තේරුණාද රයිට් ඔය භූමිකම්ප සම්බන්ධව මම පොඩි කෙටි හැඳින්වීමක් කරේ තේරුණාද එතනින් පස්සේ ළමයා දන්නවා මේ ලෝකයේ ළමයි සිද්ධ වෙන ගිනි කඳු සම්බන්ධයෙන් නේද මේ ගිනි කඳු ඒ වගේ ළමයි තියෙන ක්‍රියාකාරීත්වන අපි වර්ග කරනවා නේද ලෝකයේ ගිනි කඳු තියෙන ඒ වගේ තියෙන ක්‍රියාකාරීත්වන අපි වර්ග කරනවා නේද වර්ග කරා අපි සක්‍රීය යමහල් තියෙනවා නේද යමහල් තියෙනවා නේද ඔය වගේ අපි යමහල් ක්‍රියාකාරීත්වයටදී වර්ග කරා ලෝකයේ ගිනි කඳු නේද වර්ග කරාද නැද්ද වර්ග කරා සුනාමි තරංගන පුතේ අපි ඉගෙන ගත්තා ඔය සුනාමි තරංගයක් කියේ මොකද්ද සුනාමි තරංගයක් කියේ ළමයි සාගරයේ සිද්ධ වෙන විවිධ කම්පන හේතු කරගෙන හටගන්න වෙරළ දෙසට ගමන් කරන උස්වෙච්ච දිගුවෙච්ච සාගර තරංග සමූහයල අපි හඳින්නවා සුනාමි තරංග කියලා සුනාමි තරංග කියලා අපි හඳින්නවා මතකද රයිට් එතනින් පස්සේ ළමයි සුනාමි බලපෑමට බහුලව ගොදුරු වෙන ප්‍රදේශ තිබ්බද නැද්ද තිබ්බා සුනාමි බලපෑමට බහුලව ප්‍රදේශ වෙන ගොදුරු වෙන ප්‍රදේශ තමයි පුදී දක්තමාලයි පැසිෆික් සාගරයේ වටා වෙච්ච වෙරළ ආශ්‍රිත ප්‍රදේශ නේද ඉන්දියා සාගරයේ සහ පුදේ නැගෙනහිර ඉන්දියා වෙරළ තීරයේ ආශ්‍රිත කලාපය කැරිබියානු දූපත් ආශ්‍රිත වෙරළ කලාපය මේ ප්‍රදේශ ළමයි වැඩි වශයෙන් බහුලව තේරුණා තමයි ලෝකේ නියංග උපද්දවය දෙනවා ලෝකේ නියංග උපද්දවය පුතේ පවතින ප්‍රදේශ වැඩි වශයෙන් අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් අපි ඇහුවොත් අපිට කියන්න පුළුවන් ප්‍රධානම කලාපයන් කීපයක් විදියට ගත්තම ළමයි මධ්‍යම අප්‍රිකාවේ සාහෙල් කලාපය මධ්‍යම අප්‍රිකාවේ සාහෙල් කලාපය එතනින් පස්සේ අපිට කියන්න පුළුවන් මධ්‍යම ඕස්ට්‍රේලියාව තේරුණාද මධ්‍යම ඕස්ට්‍රේලියාව මධ්‍යම ඕස්ට්‍රේලියාව තවත් පුතේ අපිට කියන්න පුළුවන් වයඹදිග චීනය පැහැදිලි වයඹ දිග චීන එතනින් පස්සේ උතුරු ඇමරිකාවේ අපි කියන ළමයි මිඩ්වෙස් ප්‍රදේශය තේරුණාද වයඹ දිග චීන මධ්‍යම ඕස්ට්‍රේලියාව මේ වගේ කලාපවල ප්‍රති වැඩි වශයෙන් මොකද වෙන්නේ ලෝකේ නියං උපද්දව ඇති වෙනවා හරි අපෙන් අහන අපුද මේම ඊළඟට ලැබු ගින්නක් කියන්නේ මොකක්ද කියලා අපෙන් අහන ඊළඟට අපි ලැබු ගින්න කියන්නේ නිර්වචනය කරන්න ඕන මොකද ලැබු ගින්නක් කියන්නේ මොකද්ද ළමයි ලැබු ගින්නක් කියන්නේ ස්වභාවික බොහෝ මානුෂ ක්‍රියාකාරකම් හරහා වනාන්තර වනලැහැබ් තෘණභූමි මේ සියල්ලම පුතේ ගිනි ගැනීම සහ ඒක ළමයි වේගයෙන් ව්‍යාප්ත වීම පැතිරිලා යාම පෙන්දිනවා ලැබු ගිනි කියලා මේ ලැබු ගිනි ගත්තම පුතේ මේ ලැබු ගිනි ඇති වෙන බලපාන ස්වභාවික හේතුන් වගේම ළමයි මොනවද තියෙන්නේ මානව ක්‍රියාකාරකම් වගේම ස්වභාවික හේතුත් බලපානවා ලැබු ගිනි ඇති වෙන ස්වභාවික හේතු ගත්තොත් ළමයි දැඩි නියඟ ස්වභාවයේ සාපතේ වියලි සුලන් හඹායෑම හරහා මොකද වෙන්න පුළුවන් ලැබු ගිනි ඇති වෙන්න පුළුවන් සහ වනාන්තර වලට අකුණු සැර වැදෙන්න පුළුවන් තේරුණාද ගිනිවත් එක්ක මොකද වෙන්න පුළුවන් ගිනි ඇති මේ ලැබු ගිනි ඇති වීම සිද්ධ වෙන්න පුළුවන් ඒලා ස්වභාවික හේතු සහ මානුෂ ක්‍රියාකාරකම් ගත්තොත් පුතේ අපිට කියන්න පුළුවන් ඒක තමයි මිනිසාගේ තියෙන අනොසලකිලිමත් භාවය මිනිසාගේ තියෙන පුතේ නොසලකිලිමත් භාවය නිසා ඇති වෙන්න පුළුවන් ලැබු ගිනි සහ මිනිසා විසින් ළමයි ගිනි තැබීම සිද්ධ කරන්න පුළුවන් වනාන්තර තුළට ඒ ආරම්භ ලැබු ගිනි ඇති වෙනවා තේරුණාද රයිට් ඔන්න ඔය පුතේ පොඩස් මතක තියා ගන්න අවබෝධය හරි දැසුද අපි දැන් ගත්තොත් එහෙම වෘක්ෂලතාවැස්ම අඩුවෙන්න මොකද වෙන්නේ ක්‍රියාකාරකම් බලපානවා මේ ස්වභාවික හේතුන් වගේම මානව ක්‍රියාකාරකම් බලපානවා මානව ක්‍රියාකාරකම් බලපානවා මෙන්න මේ අපි සාකච්ඡා කරන මෙන්න මේ අපි සාකච්ඡා කරන මොකක්ද වෙන්නේ මේ නායයන් ඇතුලේ මානව ක්‍රියාකාරකම් දෙකක් තමයි
බෑවුම් ප්‍රදේශවල සිද්ධ කරන වන විනාශය නේද? මුස්ලිම් ප්‍රදේශවලදී ජලය රඳවි සමහරවිට අවිධිමත් විදියට මොකද වෙන්නේ? අවිධිමත් විදියට මේ බෑවුම් සහිත ඉඩම් පරිහරණය කිරීමත් බලපානවා මේ නායයන් සදා. තේරෙනවද? සඳු බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවලදී පොතල් ගැනීම සිද්ධ කරොත් ඒ හරහා උදේ මොකද වෙන්නේ? බලපානවා නායයන්ව සිද්ධ වෙන විදියට ඒ සියල්ල උදේ මොනවද? නායයන් මැද යන පුළුවන් මොනවද? මානුෂ්‍ය ක්‍රියාකාරකම්. මානුෂ්‍ය ක්‍රියාකාරකම්. right. එතනින් පස්සේ උදේ මම සාකච්ඡා කරලා කලින් සම්බන්ධයෙන්ම අකුණු සැර සම්බන්ධයෙන්ම සාකච්ඡා කරා. අකුණු තමයි අකුණක් කියන්නේ මොකද්ද? අකුණක් කියන්නේ අකුණක් කියන්නේ අන්තර් මොසම් කාලවලදී. මොකද්ද? අන්තර් මොසම් කාලවලදී උණුසුම් අස්කායි වෙච්ච ආර්ද්‍රතාවයේ සෘත්‍ය ආර්ද්‍රතාවය කියන්නේ මොකද්ද? ආර්ද්‍රතාවය කියන්නේ වායුගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය. හරි ආර්ද්‍රතාවය කියන්නේ වායුගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය. ඒතර අන්තර් මොසම් කාලවලදී වගේම හරි අන්තර් මොසම් කාලවලදී උණුසුම් අස්කායි සහ ආර්ද්‍රතාවය සහිත වායුගෝලීය තත්ත්වයන් යටතේ ළමයි මේ කැටි වලාකුළු නිර්මාණය වෙනවා. එන්න මේ වලාකුළු ළමයි කියන ධන ආරෝපණ වගේම ඍණ ආරෝපණ අතර සිද්ධ වෙනුනේ විද්‍යුත් විසර්ජනය. විදුලි විසර්ජනය පුද අපි හඳුනනවා අකුණක් කියලා. අකුණක් කියනවා. අකුණක් කියන්නේ නේ ආයතම කියනවා අන්තර් මොසම් කාලවලදී උණුසුම් අස්ථායි ආර්ද්‍රතාවයේ සහිත වායුගෝලීය තත්ත්වයන් යටතේ පුදේ කැටි වලාකුළු නිර්මාණය වෙනවා. මෙන්න මේ කැටි වලාකුළු වල සිද්ධ වෙන ළමයි ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ අතර සිද්ධ වෙන විද්‍යුත් විසර්ජනය අකුණු කියලා. අර්ධ තියෙන දෙන්නමයි අකුණු ව්‍යාකරණ සම්බන්ධ සදේ සිටින වලාකුළු දෙක අතර අන්න ඒ වලාකුළු දෙක ඇඳිනවා වලාකුළු සහ විද්‍යුත් විසර්ජනයේ පුතේ වලාකුළුක් සහ අවකාශයට සිද්ධ වෙනවා පුතේ අපි එවැනි අකුණු හැඳින්නවා වායු අකුණු කියලා. විද්‍යුත් විසර්ජනයේ ප්‍රති වලාකාර ආචරණය කියන්නේ මොකක්ද කියලා? හරිතාකාර ආචරණය යන හඳුන්වන්නේ අපිට කියනවා. ප්‍රති එහෙනම් හරිතාකාර ආචරණය කියන්නේ මොකක්ද? හරිතාකාර ආචරණය කියන්නේ තාම මොකද යන ළමයි සූර්ය කිරණ ළමයි කෙටි තරංග විදියට පෘථිවි ගෝලයට ලැබෙනවා. තේරෙනවද? මෙන්න මේ ලැබෙන කෙටි තරංග ළමයි සූර්ය විකිරණ දීඝු තරංග විදියට ප්‍රති නැවත ඉහළ වායු ගෝලේ කරාම මොකද වෙන්නේ? පරාවර්තනය වෙනවා. හැබැයි ප්‍රති මේ ඉහළ වායු ගෝලයේදී ළමයි හරිතාගාර ආයු වර්ග නිසා පුතේ මොකද වෙන්නේ? මේ වායු ගෝලේ කරා පුතේ ගමන් කරන දිගු තරංග ළමයි ඉහළට ගමන් කරන්නේ නැතුව පෘථුවේ වායු ගෝලයේ මොකද වෙන්නේ? සංසරණය වෙනවා, රඳා පවතිනවා. මෙන්න මේ තත්ත්වය ගැන හරිතාගාර ආචරණය කියයි. දැන් අපි දන්නවා ඒක ළමයි අපි දැනගන්න ඕන මොනවද හරිතාගාර ආචරණ වායු වර්ග කියන්නේ? මොකද හරිතාගාර ආචරණ වායු වර්ග කියන්නේ ළමයි හරිතාකාර ආචරණ වායු වර්ග තමයි මොනවාද? කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. මේ වගේ වායු වර්ග පුතේ අපිට ගන්න පුළුවන් හරිතාකාර ආචරණ හරහා නිපද වෙන වායුන් විදියට. වායුන් විදියට තේරුණාද? ඒ කොටස් මතකද නැද්ද? මතකයි. හරි, ලබන සතියේ ධ්‍යානම් මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ළමයි මුල ඉඳලාම සිතියම් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. සිතියම හස්කඩක් කියන්නේ මොකද්ද? සුදේ මුමුදු බොක්කක් කියන්නේ මොකද්ද? කලපුවක් කියන්නේ මොකද්ද? තුඩුවක් කියන්නේ මොකද්ද? දූපතක් කියන්නේ ගම්මෝයේ වැලිය පාරය. ඒ සියල්ලම නැවත අපි මුලකින සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා next week එකදී. හරි. තොරබුදේ මේ කොටස් ටික ඉතාම හොඳින් සරලව අපි තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඉතාම සරලව සාකච්ඡා කරනවා ඉදිරියේදී. අනිවාර්යයෙන් ඒ සාමාර්ථයට යන්නේ අරමුණු කරගෙන තමයි අරමුණ රඳවගෙන තමයි අපි මේ සම්මන්ත්‍ර මාලාව බියත් කරන්නේ. නිසා දිගින් දිගටම සම්බන්ධ වෙලා අගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න පරිම මහන්සි වෙන්න. කොරීම මහන්සි වෙන්න. යාපෙන් ළමයි තව ප්‍රශ්න කැවුවොත් මම පොඩ පැහැදිලි කරලා ඉන්න තව කොටසක්. අපේ පුතේ අහනවා ප්‍රශ්න විභාග ප්‍රශ්න කැවුවොත් අපිට කියන ළමයි පාෂාණවල උප්පත්ති යනවා ඒ වර්ග කරන්න කියලා.
පාෂාණ උත්පත්තිගත තමයි දෙන කොටස් තුනයි ආත්මේ පාෂාණ අවසාදිත පාෂාණ විපරිත පාෂාණ උදාහරණ උදාහරණ අපි දෙන්න ඕනේ එළම අපි දන්නවා ආත්මේ පාෂාණ වල උදාහරණ මොනවද ග්‍රැනයිට් බැසෝල්ට් ගැබ්‍රෝ නේද අවසාදිත පාෂාණ වල උදාහරණ පුතේ මොනවද වැලිගල් කුණුගල් ගල් අඟුරු සහ ජිප්සම් නේද විපරිත පාෂාණ වල උදාහරණ පුතේ මොනවද නයිස් දියමන්ති කිරිගරුඬ මිහිරන් ඩොලමයිට් නේද තේරෙනවද අපිට ළමයි කියනම නේම සංවර්ධනයේ මැනීම සඳහා යොදා ගන්නා සාම්ප්‍රදායික මිනුම් සහ නූතන මිනුම් ලියා දක්වන නේද සාම්ප්‍රදායික මිනුම් මොනවද ප්‍රතිශේෂ දලජාතක නිෂ්පාදිතය මූර්ත දලජාතක නිෂ්පාදිතය දලජාතක නිෂ්පාදිතයේ වර්ධන වේගය මේ සාම්ප්‍රදායික මිනුම් සංවර්ධනයේ මැනීම යටතේ ඒ අරදුපතේ නූතන මිනුම් තමයි මොනවද භෞතික ජීවන තත්ත්ව දර්ශකය මානව සංවර්ධන දර්ශකය මානව පීඩක දර්ශකය මානව දාරිද්‍රතා දර්ශකය ඒ අතරේ පුතේ දැනගන්න ඕන මානව සංවර්ධන දර්ශකයට අයත් සංරක්ෂක මොනවද කියලා. මොකද සංරක්ෂක එකක් තමයි උපතේදී ආයු අපේක්ෂාව සාක්ෂරතාවය නේද කාය ශක්තිය ගලපු ඒක පුද්ගල දරජාතික නිෂ්පාදිත ඔන්නෝ කියන කාරණා මතක තියෙන්න ඕන නැද්ද මතක තියෙන්න ඕන. එහෙනම් right ඒක හොරස් පුතේ ඉතාලම හොඳින් අවධානයේ මතකයේ අඳුර ගන්න අනිවාර්යෙන් විභාගයට අහන්න ඉඩ තියෙනවා විභාගයට අහන්න ඉඩ තියෙනවා right so ඒ කොටස් ටික පුදුහල් මම සාකච්ඡා කරලා තියෙන මේ වෙද්දි ඒ කොටස් මතකයි සිතියම් කොටස් ටික ළඟ මම next week කියන නැවත පටන් ගන්නවා revision එක නැවත අපි සාකච්ඡා කරමු මතක් කරගෙන යමු ඉස්සරහ මේ තේරුණාද අපිට ළමයි කිව්වොත් එහෙම තවදුරටත් වෙන ප්‍රශ්නකට මෙහෙම ඇහුවොත් වායු ගෝලයේ ස්තර හතර නම් කරන්න කියලා අපිට කියනවා වායු ගෝලෙ අපි දන්න උපපද්ධතිය කියක් තියෙනවද උපපද්ධතිය හතරක් තියෙනවා අපි දැන් රන් කරන්නේ කොත් අපි උපපද්ධතිය උපපද්ධතිය හතර නම් කරන්න ඕනේ උපපද්ධතිය හතර මොනවද වායු ගෝලෙ සමානිත වෙන පරිවර්තී ගෝලය අපරිවර්තී ගෝලය මිශ්‍ර ගෝලය සහ තාප ගෝලය ඉදිරිපිට අපි වායු ගෝලයේ ස්තර හතරක් වර්ග කරනවා තේරෙනවද වර්ග කරනවා සෝ අපිට කිව්වොත් එහෙම ජෛව ගෝලයේ සීමාවන් ලකුණු කරා නේද ශිලා ගෝලයේ ගත්තොත් පුතේ ශාකවල මුල් වේදන පාංශ ජීවත් වෙන සීමාව තමයි අත් වෙන්නේ ශිලා ගෝලයේ ශිලා ගෝලයේ සීමාව වෙන්නේ ජල ගෝලයේ සීමාව වෙන්න පුතේ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා ළමයි අවශ්‍ය කරන ඉරුවෙලිය ලැබෙන සාගර පතුල් සීමාව නේද වායු ගෝලයේ සීමාව වෙන්න පුතේ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය කරන වාතය සහිතව තියෙන උපරිම සීමාව ඒ කියන්නේ ළමයි පක්ෂීන් පියාසර කරන ඉහළ සීමාව දක්වා කලාපේ පුතේ අපි වායු ගෝලයේ සීමාව විදියට සලකනවා තේරුණාද ඒ කොටස් ටික ඉතාම හොඳින් මතකද නැද්ද මතකයි right එතනින් පස්සේ පුතේ අපි ළමයි අහුවොත් එහෙම එහෙම හරි අපි ඇහුවොත් පුතේ ග්‍රීතික ජනසංකේන්ද්‍රණ ප්‍රදේශ මොනවද කියලා ඇහුවොත් අපි කියන්න පුළුවන් වෙන පුතේ උතුරු ඇමරිකාවේ නැගෙනහිර බටහිර සහ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශ මේ තව අපි ගත්තොත් දකුණු ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ නයිල් ගම්මුවේ ආශ්‍රිත ප්‍රදේශ නේද ජන හිින කලාපනා පුතේ ආක්ටික් සහ ඇන්ටාක්ටික් ප්‍රදේශ නේද හිමාලය ඇන්දීස් රොකී වගේ කඳුකර ප්‍රදේශ ඇමසන් කොංගෝ වගේ ගංගා ප්‍රදේශ මොනව ගන්න හැකියාව තියෙනවා ජන හිින සහ ද්විතීක ජන සංකේතන කලාප විදියට නේද එතනින් පස්සේ පුතේ අපෙන් අහනවා මෙන්න මේ ප්‍රශ්නයක් හරි අපි හිතමු පුතේ ප්‍රශ්නයක් අපෙන් අහනවා විභාගෙදී අහනවා පුතේ වාගේ ශ්‍රී ලංකාවේ වැදගත් තැනක් හිමි කරගෙන තියෙන ඛනිජ වර්ග මොනවද ශ්‍රී ලංකාවේ මේ වෙද්දී වැදගත් තැනක් හිමි කරගෙන තියෙන ඛනිජ වර්ග මොනවද පුතේ එතකොට මිනරන් මැණික් මැටි කුණුගල් එතකොට මොනවද ශ්‍රී ලංකාවේ වැදගත් තැනක් හිමි කරගෙන තියෙන ඛනිජ වර්ගය නේද මේ ඛනිජ වර්ග පුතේ අපි දන්න කොටස් දෙකයි මොන කොටස් දෙක ලෝහමය ඛනිජ සහ අලෝහමය නොමන ඛනිජ ලෝහමය ඛනිජ සහ ලෝහමය නොවන ඛනිජ දෙකක් මොකද කරේ ඛනිජ වර්ග කොටස් දෙකකට බෙදුවා ඒවා පුතේ මේ වෙද්දී මතකයේ තියෙනවා ඒක මතකයේ තියෙන්න ඕන. ඒතකොට මේ කොටස් අපි අනිවාර්යෙන් අමතක කරන්න දිකාම හොදේ මතකයේ රඳව ගන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. සෝ අපිට අපි මේ වගේ තේම ඉතින් පස්සේ පාංශු නිර්මාණය කරේ බලපාන සාධක අපෙන් අහනවා. ඒතකොට අපි මොනවද දෙන්න ඕන? දේශ ගුණය, භූෂමතාවේ, මෞපාචානය ස්වභාවයේ, කාලය, නේද? අයිමිරේ දරවගේ ක්‍රියාකාරීත්වය, මානුෂ්‍ය ක්‍රියාකාරකම් ඔන්නෝ බලපාන. තව ප්‍රශ්නත් අපි අහුවොත් ලෝක ජනසංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා ළමයි අපි ජීවත් වෙන පෘථිවිය තුළ පිටේ වාසය කරන සියලුම මිනිස් ගාල්ලා අපි හඳුන්වන ලෝක ජනසංඛ්‍යාව කියලා. හරි. අපි දන්නවා ලෝක ජනසංඛ්‍යාවේ ළමයි වර්ධනය හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන අවදි කීයක් අපි ඉගෙන ගත්තද? ලෝක ජනසංඛ්‍යාව වර්ධනය හඳුනා ගන්න පුළුවන් කැපීපෙන අවදි දෙකක් තිබ්බා නේද? දිගු කාලයක් තිස්සේ මන්දගාමී වර්ධනය සිදු වෙච්ච අවදි සහ අවදි මොකද පුතේ? හෙටි කාලය තුළ සීඝ්‍ර වර්ධනයක් සිදු වෙච්ච අවදි විදිහට අපි
මේ ලෝක ජනසංඛ්‍යා වර්ධනය හඳුනා ගන්න පුළුවන් කැපී පෙනෙන අවදි දෙකක් ගැන ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්තා. තේරුණාද ඒවා අපි ඉගෙන ගත්තා. ඒක මේ වෙද්දි ඒවා මතකයේ තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ කොටස් වලින් අනිවාර්යෙන් ප්‍රශ්න ප්‍රතිවාදයෙන් අහන්න හැකියාව තියෙනවද නැද්ද? හැකියාව තියෙනවා. හැකියාව තියෙනවා. හරි. ඒකේ කොටස් පුතේ මේ වෙද්දි මතකයේ තියෙනවා නම් අනිවාර්යෙන් පුතේ වලට ඒ සාමාර්ථ්‍යය මේ හැකියාව තියෙනවා. නිරන්තරයෙන් පුතේ මොකද කරන්න ඕන? සබ්ජෙක්ට්ස් නමයක් තියෙනවා. මේ ටිකේ කාලය ඉතාම හොඳින් කළමනාකරණය කරගෙන අනිවාර්ය ඒ සාමාර්ථ්‍යයට භූගෝල විද්‍යාව විෂය යන උපරිම උත්සාහ කරන්න. මේ දෙන ටියුට්ස් බලා ගන්න හොඳට. දැන් පුතේ මම ඉස්සර සාකච්ඡා පොඩි අර දාලා දුන්න පුතේ මගේ දරුවෙක් මට එපු ටියුට් එකක් කියලා ප්‍රශ්නේ ටියුට් එක. තාම හොඳින් ඒ දරුවා ලියලා තියෙනවා පිළිතුරු සාසස් මම ඒ ටියුට් එකක් දෙනවා හැමෝටම. ඒකට ඒකත් පුතේ බලා ගන්න හොඳට මැනේජ් කරගෙන බලාගෙන සහ ඕනම තරම් පුතේ ගැටුවක් තිබු තහනසම ලම්බන සඳහන් පටන් ගන්න පුතේ. නැවත සිතියම් සම්බන්ධ මාලාවක් භූගෝල විද්‍යාව විෂය ආරම්භ කරගෙන හරි. නැත්නම් අපි නෙක්ස්ට් එක කමු හැමෝටම. ඒ වගේම සල්ලි මොනවා හෝ ප්‍රශ්නයක් තිබ්බ පුතේ මගෙන් අහන්න පුළුවන්.